අපේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ ශක්තිමත්භාවය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීම සඳහා අපේ ශරීරයේ හැඩය නිසියාකාරව පවත්වා ගැනීම සඳහා විවිධ අභ්‍යාසවල එහෙම නැත්නම් ව්‍යායාම වල යෙදීමේ ප්‍රවණතාවක් දැන් වර්ධනය වෙමින් පවතිනවා. මේ මම වාඩි වෙලා ඉන්න මේ උපකරණය. මේකට අපි කියනවා මේ උපකරණයට අපි භාවිතා කරන නම තමයි බැලන්සින් බෝල්. මේ බැලන්සින් බෝල් කියන උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ ඉතා තියුණු තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේක භාවිතා කරලා අපිට විශාල වශයෙන් අපි කරන අභ්‍යාසවල තාක්ෂණය නිසියාකාරව පාවිච්චි කරන්න පුළුවන්. ඒවැ ප්‍රතිඵල හොඳින් ලබා ගන්න පුළුවන් මට්ටමට තමයි මේවා සකස් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ රබර් වලින්ම නිෂ්පාදනය කරපු මේ වගේ තෙරබෑන්ඩ්. මේ වගේ තෙරබෑන්ඩ් නිෂ්පාදනය කරලා තිනවා. මේකෙන් අපිට ටෝටල් ජිම් එකකින් කරන සියලුම අභ්‍යාස වලින් නිසියාකාරව කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් ඔබට පේනවා මේ විදියට නලින් මේ බෝලය මත බම්ප් වෙනවා. මේ බෝලය මත බම්ප් වෙනවා. ඔබට පේනවා මෙහෙම බම්ප් වෙනකොට ඔහුගේ මේ කලවේ තියෙන මාංශපේශී හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මේ උදරයේ මාංශපේශී. උදරයේ මාංශපේශී ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ ඇවිදින්න හරි දුවන්න හරි ගියොත් ඔබේ කකුලේ හෝ මාංශපේශීන් රිදෙන්න ගන්නවා. වේදනාව ඇති වෙන්න පුළුවන්. විඩාවටපත් වීම වැඩි. නමුත් මේ අවස්ථාවේදී ක්‍රමානුකූලව ඉතාම සරලව ඔබේ ඇඟ උණුසුම් කිරීමේ අභ්‍යාසයක් විදිහට මේක පවත් ගන්න පටන් ගන්න පුළුවන්. ඉතාම සරලව මොහු මේ විදිහට මේ අභ්‍යාසයේ යෙදෙනවා. දැන් හැමින් පටන් ගත්තා. දැන් අපිට පේනවා මෙයා ටික ටික එයා බම්ප් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ එක්කම ඔබට පේනවා මේ උදරයේ මාංශපේශීන් ක්‍රියාත්මක වීම ටික ටික වැඩි වෙනවා. මේක උදරයට කරන හොඳ අභ්‍යාසයක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ බෝලේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔබ මේ බෝලේ ඉඳගත්තට පස්සේ ඔබේ කොඳුයට පෙළ ඉතාම ඍජු ඉරියව්වක පවත්න ආකාරයට. ඔබට පේනවා ඔහු ආයාසයෙන් තොරව ඔහුගේ ඍජු කය ආරක්ෂා කරගන්න ආකාරය. දැන් මෙහෙම ඉන්නකම මෙයාට මේක තව වේගෙන් කරන්න පුළුවන්. මෙහෙම කරලා මේ ඉරියව්ව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාට පුළුවන් දැන් ටික ටික දෙපැත්තට පැද්දෙන්න. මෙහෙම බෝලෙත් එක්ක මෙයා දෙපැත්තට පැද්දෙනවා. එතකොට ඔහුගේ මුළු සිරුරම ක්‍රියාත්මක වෙනවා. ඔබට පේනවා ඔහුගේ සිරුර හොඳින් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ දෙපැත්තේ ඔහුගේ ශරීරයේ දෙපැත්ත තියෙන මාංශපේශීනොත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඔබේ රුධිර සංසරණය හොඳින් ක්‍රියාත්මක කරලා ඔබේ රුධිර පීඩනය ක්‍රමානුකූලව වැඩි කරලා ඒ වගේම ඔබේ රුධිර නාලවල ඇදෙන සුළු බව වැඩි කරගන්න. එහෙම රුධිර නාලවල ඇදෙන සුළු බව වැඩි කරගත්තාම මේක හොඳ ප්‍රතිකාරයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. අධික රුධිර පීඩනය පාලනය කරගන්න. ඒ වගේම තමයි ඔබේ හෘදයට දැනෙන විඩාව ක්‍රමානුකූලව තමයි වැඩි කරගන්න. එතකොට ඔබේ හෘදයේ ක්‍රියාත්මක වීමත් ක්‍රමානුකූල වීම නිසා මේක හෘදයටත් හොඳ අභ්‍යාසයක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් ඔබට පේනවා නලින් මේ බෝලේ මත ඉඳගෙන ඔහුගේ රබර් බෑන්ඩ් එක තෙරා බෑන්ඩ් එක අරගෙන ඔහුගේ උරහිස් සන්ධි සඳහා අභ්‍යාසවල යෙදෙන ආකාරය. එතකොට ඔබට පේනවා මෙන්න මේ මාංශපේශීන් සහ මේ මාංශපේශීන් ඔහුගේ අතේ උරහිසේ සහ මේ අත් පිටිපස. එහෙම නැත්නම් මේ පපුව පෙදෙසේ තියෙන මාංශපේශීන් මේ දෙපැත්තේ තියෙන මාංශපේශීන් මේ සියල්ලම එකවර ක්‍රියාත්මක වෙනවා. නමුත් මොහු කරන්නේ ක්‍රියාවලි දෙකක් විතරයි. අපිට පුළුවන් මේක තවත් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. අපි මේකේ දිශාව වෙනස් කරපු ගමන් ක්‍රියා කරන මාංශපේශිවල දැන් මේ දෙපැත්තේ මාංශපේශීන් වැඩිපුර ක්‍රියාත්මක වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි මේ ඉස්සරහ තියෙන මාංශපේශීන් තමයි ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණේ. දැන් මේ මැද තියෙන මාංශපේශීන් උරහිස් සන්ධිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පුංචි දිශාවක් චලනයේ පුංචි දිශාවක් අපි වෙනස් කරලා අපිට පුළුවන් මේක වෙනස් කරගෙන විවිධ මාංශපේශී පද්ධති ක්‍රියාත්මක කරලා අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න. දැන් අපුපු තවත් බර මේ වගේ එකක්. ඔහු දැන් වැලමිටෙන් නමලා මේක කරන්න හදන්නේ. ඔහු වැලමිට සන්ධියෙන් නමනවා. වැලමිට සන්ධියෙන් නමලා කරනකොට මේ බයිසෙප් කියන මේ මාංශපේශීන් මේ ඔබේ ඉතාම ශක්තිමත් මාංශපේශී පද්ධතිය මේක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඔබේ මේ උරපතු ඇට දෙපැත්තේ තියෙන මාංශපේශීන් හොඳින් ක්‍රියාත්මක වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මේ ප්‍රදේශයටම මේ පුංචි අභ්‍යාස තුනකින් විශාල වාසියක් ලබා ගන්න පුළුවන් මේ ශක්තිමත් කිරීමේ අභ්‍යාසවල යෙදීමේ. දැන් මේ අවස්ථාවේදී මෙහෙන් පොඩි ආයාසයක් දෙනවා. දීලා ඔහු මේ පැත්තට අදිනවා. මෙහෙම අදිනකොට ඔහුගේ පපුවේ ඉස්සරහ තියෙන මාංශපේශීන් හොඳින් ශක්තිමත් වෙනවා. හැබැයි ඔබ හොඳින් බලන්න ඔහු ඉස්සරහට ඇදෙනකොට ඔහුගේ කොන්ද නැමෙනවද කියලා. ඔහු ඉස්සරහට ඇදෙද්දී කොන්ද පොඩ්ඩක්වත් නැමෙන්නේ නැහැ. උදරයට කරන අභ්‍යාස බොහෝ දුරට දණයිස් දිගෑරලා කකුල් දිගෑරලා කරන එක වැරදි. ඒ නිසා කොන්දට විශාල කොඳුවැට පෙළට විශාල හානියක් සිදු වෙන බව අපි හොඳින් දන්නවා. නලින් බෝලේට කකුල් දෙක තියලා කකුල් දෙක හොඳින් රඳවගෙන තියෙනවා. දැන් ඔහුට පුළුවන් ඉතා ප්‍රමාණිකූලව
අභ්‍යාසය යෙදෙන්න උදරය සඳහා. මේ බලන්න ඔහු ඉතාමත් හැමින් උදරයට අභ්‍යාසය යෙදෙනවා. ඒ වගේම තමයි මේ මාංශපේශීන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඔබට පේනවා මේ මාංශපේශීන් වෙවුලනවා. ඒ වෙවුලන්නේ ඔහුට අවශ්‍ය ශක්තිය උපරිම වශයෙන් උදරයේ මාංශපේශී වලින් වැය කරන ආකාරය. ඉතින් උදරයට අභ්‍යාස කිරීම සඳහා මේක ආධාරකයක් විදිහටත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි තව එකක් බලමු. මේ විදිහට මේ බෝලෙන් අල්ල ගන්නවා. බෝලේ කකුල් දෙකෙන් අල්ල ගන්නවා. අල්ලගෙන ඔබට පුළුවන් බෝලේ රඳවගෙන මේ බෝලේ බරත් එක්ක මේක පල්ලෙහාට වැටෙන්න දරිනවා. හැබැයි එකපාර ඩොක් ගාලා වැටෙන්න දෙන්නේ නැහැ. මේ විදිහට හෙමින් කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ කන්ට්‍රෝල් කරනකොට මේ මාංශපේශීන් හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි මේ ටික හොඳට ඇදෙනවා. එතකොට අපි එකවර මේ උදරයේ මාංශපේශීන් ශක්තිමත් කිරීමේ අභ්‍යාසයක යෙදෙනවා වගේම මේ කකුලේ සහ මේ පැත්තේ ඇඟේ පැත්තේ තියෙන මාංශපේශීන් ඇදීමට ලක් කරනවා නිසි ආකාරව. එතකොට අපේ ස්ට්‍රෙචින් එක්සර්සයිසස් එකක් වගේම ස්ට්‍රෙන්තනින් එක්සර්සයිසස් එක්කත් එකපාර කරනවා මේ බෝලේ උපයෝගී කරගෙන. ඔබට පුළුවන් මේ කකුල් දෙකෙන් මේක අල්ලගෙන මේ විදිහට අල්ලගෙන බෝලේ ටිකක් උස්සන්න. මෙන්න මෙහෙම බෝලේ ටිකක් උස්සන්න පුළුවන්. ඒ උස්සනකොට බරත් එක්ක ඒ වගේම ඔබට පේනවා කකුල් නමලා තියෙන්නේ. කකුල් දිග අරගෙන මේ මාංශපේශීන් වලට හොඳ ශක්තියක් හොඳ වැයවීමක් කරන්න පුළුවන්. දැන් ඔබට පේනවා නලින් මේ විදිහට මේ බෝලේ මත දිගා වෙනවා. දිගා වෙලා ඔහුගේ කකුල් දෙක ක්‍රමානුකූලව ඉහළට ගන්නවා. මෙහෙම ඉහළට ගන්නවා මට පුළුවන් උදව් කරන්න. එහෙම ඉහළට ගන්නකොට ඔබට පේනවා ඔහුගේ මේ තට්ටන් වල සහ මේ කකුල් වල මේ හරියේ තියෙන මාංශපේශීන් ක්‍රියාකාරී වෙනවා. එතකොට මේ තට්ටන් වල මාංශපේශීන් හොඳින් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම කකුල් වල මාංශපේශීන් හොඳින් ක්‍රියාත්මක වෙලා ශක්තිමත් වෙනවා. මේවා හොඳ ක්‍රියාකාරීත්වයක් ලබනවා. ඒ වගේම තමයි කොන්දේ තියෙන මාංශපේශීන් මේ අවස්ථාවේදී හොඳින් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ අවස්ථාවේ අපිට ඕන නම් පුළුවන් නරින්ද කියන්න එයාගේ අත් දෙක පොඩ්ඩක් දෙපැත්තට දිග අරින්න කියලා. මෙහෙම කරලා දිගාරියොත් හෙමින් දිගාරින්න. ඔබට පේනවා නලින් න්යාගේ අත් දෙක දෙපැත්තට දිගාරිනවා. එතකොට මේ කොන්දේ උඩ ප්‍රදේශයේ සහ බෙල්ලේ තියෙන මාංශපේශීන් හොඳින් ශක්තිමත් කරන්න මේක දීර්ඝ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අත් දෙක උනා යාට ඉස්සරහට දිගාරින්න පුළුවන්. ඉස්සරහට ගත්තාම ඒ මාංශපේශීන් ක්‍රියාකාරීත්වය තවත් වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට පැද්දෙන්න මේ උඩ. මේ විදිහට පැද්දෙනකොට අපේ සමතුලිතතාව ආරක්ෂා කිරීමේ අභ්‍යාසයක් විදිහටත් ශක්තිමත් කිරීමේ අභ්‍යාසයක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බැලන්ස් එක ස්ථායිතාව ආරක්ෂා කිරීම තවත් වැඩි කරන්න පුළුවන්. මේ විදිහට තව කෙනෙකුගේ උදව් ඇතුළු මේ විදිහට බැලන්ස් එක කඩන දෙපැත්ත තල්ලු කරලා. මේ බලන්න මේ විදිහට කරනකොට ඔහුගේ සමතුලිතතාවය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීමේ හැකියාව තවත් වර්ධනය වෙනවා.